प्रशांत, मैं तुम्हें यात्री का प्रमा दूना नहीं थे। अवसर अरे අපේ ප්‍රශාන්ත මැතිතුමනි මාව ඇහෙනවද? අපේ ලකල් මැතිතුමනි මාව ඇහෙනවද? තෙරුවන් සරණයි. පෙරසනේ අපි මැතිතුමනි ටිකක් ප්‍රමාද වුණාද පොලේ දවසේ? නෑ නෑ, එකට කමක් නෑ. අපේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අපේ ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හැම දිනාටම තෙරුවන් සරණයි. මේ සංසදයේ වැඩම කරලා සිටින අතිපූජ්‍ය තපෝවනේ රතන ස්වාමීන් වහන්සේටත්, මේ සංසදයට වැඩම කර සිටින ස්වාමීන් වහන්සේලාටත්, දසසිල් මාතාවන්ගෙනුත් ටත් අවසරයි. සදාවන්ත මේ වැඩ අද දින සතර සතිපට්ඨාන මාර්ගය වඩන, ප්‍රායෝගික වඩන වැඩසටහනේ 113 වෙනි වැඩසටහනට සහභාගී වෙන්න සැමටම තෙරුවන් සරණයි. අද දින බිනර පෝය දින, ඒත් අපේ ස්වාමීන් වහන්සේ ඒ පෝය කර්මත් සමග වැඩම කර සිටිනවා. අද දින අපට අනුකම්පාවෙන් මේ වැඩසටහන නොකඩවා පවත්වාගෙන යන්න. නමුත් අපට අද වැඩසටහන පැයකට පමණ සීමා කරන්න සිදු වෙනවා. ඒත් මේ ශ්‍රද්ධාවෙන් මේ වැඩසටහන සඳහා සහභාගි වෙච්ච සෑම දිනාටම එයින් ලොකු ප්‍රයෝජනයක් වෙන හින්දා අපි කොහොමටත් වැඩසටහන මේ අනුව කරගෙන යෑම හුඟක් වටිනවා කියලා හිතෙනවා. අපව මේ පසුගිය දිනවල අපේ ස්වාමීන් වහන්සේගේ අරණයට වැඩම කර උන්වහන්සේ වන්දනා කරගන්නත් අපට අවස්ථාව ලැබුණා. ඉතින් අද දින තමයි මම නැවතත් ඔස්ට්‍රේලියාවට පැමිණියේ. ඉතින් මීට ටිකක වෙලාවකට පමණ පෙර තවමත් හිත තියෙන්නේ ලංකාවේ. ඉතින් හොඳයි, අපේ ස්වාමීන් වහන්ස මම පාද නමස්කාර කර වහන්සේට ආරාධනා කරනවා මෙතැන් සිට. අපේ සතර සතිපට්ඨානය ප්‍රායෝගිකව වඩන වැඩසටහන භාවනා මණ්ඩපයේ වැඩ කටයුතු මෙහෙවන ලෙස තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි සත්‍ය පින්වත්නි, පළමුවෙන්ම අටසිල් සමාදන් නොවු පින්වතුන්, දසසිල් සමාදන් නොවු පින්වතුන්, පන්සිල් සමාදන් වන්නට මේ සිල් සමාදන් නොවුණු ඇත්තන්ටයි කියන්නේ සිල් සමාදන් වුණු අය කරන්න එපා. සිල් සමාදන් නොවුණු පින්වතුන් පන්සිල් සමාදන් වන්නට නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි,
ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි විසරණ ගමනං සම්පූර්ණං ආමබන්තේ පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි උසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මච්චකමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මච්චපම මාදට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නීතිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. හේතු වේවා තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත ආමබන්තේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි ඕස්ට්‍රේලියාවේ පදිංචි සුපින්වත් ප්‍රශාන්ත දිසානායක මැතිතුමා ඒ වගේම ලකා ගුණසිංහ මැතිතුමා සත්පුරුෂ පුණ්‍යවන්තයෝ සංවිධානය කරන මේ පින්වත භාවනා වැඩසටහනයි අද බිනරපුර පසළොස්වක පොහෝ දිනදී සිදු කරනු ලබන්නේ බුදුපියාණන් වහන්සේ සතර සතිපට්ඨානයේ උස්ස කටයුතු කරන්න අපිට අම්තන වදාලා
සතර සතිපට්ඨාන භාවනා වඩන්නයි භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේ. ඒ සතර සතිපට්ඨාන භාවනා වඩන පින්වතුන් මුලින්ම තමන්ට ජීවත් වෙන්න ආයුෂ ලැබෙන ආහාර පාන උන්හිතිතැන් සුපිත මුහිතකන් ලැබෙන ආර්යෂ්ටායක මාර්ගයට අදාළව ඒකට අනුකූලව තියෙන ඒ පින්බර ජීවන වැඩපිළිවෙලේ සුවය අත්දකින්න ඕන. බොහෝම සුවසේ කටයුතු කර ගන්න ඒ ඇත්තෝ සතුරු මැදීම ආදී කාය කර්ම, සොරකම් කිරීම ආදී කාය කර්ම, බොරු කීම ආදී වචී කර්ම, අවිද්‍යාව, දැඩි ලෝභය ආදී ඒ මනෝ කර්ම ඒව කර ගන්න ඇතුව ජීවිතේ හරියට ලස්සනට සකස් කර ගන්නට ඕනේ. නාම ධර්ම, රූප ධර්ම, හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයන් වූ ධර්මතා කියලා අවබෝධ කර ගන්න ඕන. ඒ විදිහට කටයුතු කර ගන්න ඇත්තෝ සතරාරස්සක භාවනා ආදිය සම්පූර්ණ කරගෙන ආනාපාන සති වැනි භාවනාකම සම්පූර්ණ කරගනිමින් තවත් ඉදිරියට එන්නට ඕන. තව ඉදිරියට යනකොට ඒ ඇත්තෝ පංචපාදානස්කන්ධය අවබෝධ කර ගන්න ඕනේ. ධාතු 42 අවබෝධ කර ගන්න ඕනේ. ඉරියාපත භාවනාවන් ඔස්සේ ශරීරයේ වචනේ සිතේ ක්‍රියාකාරීත්වය සිද්ධ වන විදිය අඛණ්ඩව ඇතුව නැතුව යන මේ සිත් පරම්පරාවේ ඒ ඒ සිත් වලින් කෙරෙන ඒ ඒ කාරණා සහ නාම ධර්ම රූප ධර්ම වල එකිනෙක සම්බන්ධය හොඳට අවබෝධ කර ගන්න ඕනේ. ඒ වගේම නවසීවතික භාවනා පටිකූල මනසිකාර ආදිය සම්පූර්ණ කරගත් ඇත්තෝ විදර්ශනාවේ පටිච්ච සමුප්පාද ධර්මාභූදයට යොමු වෙන්න ඕන. අද පින්වත්නි, පින්බර බිනර පුර පසළොස්වක පොහොය දවස. දැන් පුණ්‍යවන්ත ඔය ඇත්ත හැම දිනාටම අපි ඒ පටිච්ච සමුප්පාද ධර්ම කාරණාවලට අයිතුලත් ඒ භාවනා කමටහන් ලබා දෙනවා. අද පින්බර පොහොය දවසනේ හැමෝම තම තමාගේ විශිෂ්ට දියුණු වීම ඇති කරගන්නට භාවනා කරන්නට ඕනේ. කවුරුත් දැස් සකස් කරගන්න, දැස් සකස් කරගෙන කොන්ද කිලින් කරගෙන ඇස් දෙක පියාගෙන කටින් කියන්නේ නැතුව සිතින් පමණක් මෙනෙහි කරමින් මේ විදිහට භාවනා වඩන්න. මාගේ ජීවිතය බුද්ධ රත්නයට පූජා කරමි, පූජා වේවා. මාගේ ජීවිතය ධර්ම රත්නයට පූජා කරමි, පූජා වේවා. මාගේ ජීවිතය සංඝ රත්නයට පූජා කරමි, පූජා වේවා. රූප 28කින්ද, කුණප 32කින්ද, ධාතු කොටස් 42කින්ද නිර්මාණය වූමි රූපකය. නිල්මානෙල් මලක ඉපදුනේ නැත, රතුමානිල් මලක ඉපදුනේ නැත. සුවඳ කුමුදු මලක ඉපදුනේ නැත. මුතු ඇටයක ඉපදුනේ නැත.
රං ආකරයකරිදී ආකරයක ඉපදුනේ නැත. මීරූපකය මව්කුසෙහි ආමාසය හා පක්වාසයේ අතරෙහි පිටකොඳු ඇටපෙලට මුහුණලාගෙන උදර පටලයට පිටදීගෙන බඩවැල් අතුණු බහන් පිරිවරාගෙන තමන්ද දුගදව පිළිකුල් ජනකවම අතිසයින් පරම දුර්ගන්ධව පිළිකුල් අවහිර වූ ගල්බාසයෙහි කුණු මසක උපදින පණුව කුසේ උපන්නේය. මලකුණක උපදින පණුව කුසේ උපන්නේය. පිලුණු පිට්ටුවක උපදින පණුව කුසේ උපන්නේය. කුණු කානුවක උපදින පණුව කුසේ උපන්නේය. වැසිකිළියක උපදින පණුව කුසේ උපන්නේය. ඒ විදිහට ඔය ඇත්තන්ගේ නාම ධර්ම රූප ධර්ම 15 වෙනි විදිහ ඒ ආකාරයට නාම රූප ක්‍රමයට අවබෝධ කරගන්න විනාඩි දෙක තුනක් භාවනා කරන්න.
මිසි උපදින රූපකයට අවිද්‍යා තණ්හා උපාදාන කර්ම ආහාර යන පහ පත්තිවසයින් උපකාරවී මේවා අතරින් අවිද්‍යා තණ්හා උපාදාන කර්ම යන හතර රූපකය නිර්මාණය කළ හේතුවයි ආහාරය රූපකයට උපකාරක හේතුවයි අවිද්‍යා තණ්හා උපාදාන යන තුන හුතුට මවමින් බලවත් හේතුවයි කර්මය පුතුට පියාමින් ජනක කල්මවන හේතුවයි ආහාරය පුතුට කිරිමවමින් දරාගැනීමේ හේතුවයි චක්ඛුප්පසාදයේත රූප අරමුණද නිසා චක්ඛු විඤ්ඤාණය උපදී සෝතප්පසාදයේත සබ්ද අරමුණද නිසා සෝත විඤ්ඤාණය උපදී ගානප්පසාදයේත ගන්ධ අරමුණද නිසා ගාන විඤ්ඤාණය උපදී ජීවප්පසාදයේත රස අරමුණද නිසා ජීවහා විඤ්ඤාණය උපදී කාය ප්‍රසාදයේත පුට්ටබ්බ අරමුණද නිසා
කාය විඤ්ඤාණය උපදී මනුද්වාරයේත ධර්මාරම්මනද නිසා මනු විඤ්ඤාණය උපදී ඉතාම ගැඹුරින් සිතුවීම් ටික හේතුපත්‍ය ධර්මයන් අනුව සිදුවන ආකාරය අවබෝධ කරගන්න. විසේ මේ නාම රූප ධර්මය අතීතයේ දීත හේතුපත්ති අනිසා හටගත්තේය අනාගතයෙහි දීත මේ නාම රූප ධර්මය හේතුපත්තියන් නිසා හටගන්නේය වර්තමානයේ දීද මේ නාම රූප ධර්මයෝ හේතුපත්තියන් නිසා හටගන්නේය අතීත අනාගත වර්තමාන යන තුන් කාලයෙහිදීම හේතුඵල සම්බන්ධතාවෙන් අතරක් නොමැතිව මේ නාම රූප ස්කන්ධ පරම්පරාව ගඟක් මෙන් වැල නොකැඩී සන්තති පරම්පරා ලෙස පවතී අවබෝධ කරගන්න.
ලෞකික සිත් 81ද චෛතසික 52ද යන මේ නාම ධර්ම කුසල කුසල් දෙකටම පත්‍ය වන විදියක්ද කුසලයට හෝ අකුසලයට පමණක් පත් තෙවන විදියක් තිබී චක්කු ප්‍රසාදයත් රූප අරමුණත් චක්කු විඥානයට කුසල අකුසල දෙකටම පත්‍යවි. සෝතප්පසාදයත් සත්ද අරමුණත් සෝත විඤ්ඤාණයට කුසල අකුසල දෙකටම පත්‍ය වේ. ගාන ප්‍රසාදයත් ගන්ධ අරමුණත් ගාන විඥාණයට කුසල අකුසල දෙකටම පත්‍ය වේ. ජිව්හා ප්‍රසාදයත් රස අරමුණත් ජිව්හා විඤ්ඤාණයට කුසල අකුසල දෙකටම පත්තිවි. කාය ප්‍රසාදයත් පොට්ටබ්බ අරමුණත් කාය විඤ්ඤාණයට කුසල අකුසල දෙකටම පත්තිවි. මනෝද්වාරයත් ධර්ම අරමුණත් මනෝ විඥාණයට කුසල අකුසල දෙකටම පත්තිවි. මේ ආකාරයට කුසල අකුසල විපාක ක්‍රියා ලෙස ඇති ලෞකික සිත් 81ද ඒහා සමග එකට යෙදෙන චෛතසික 52ද
सुदुसु लिस कुशल अकुशल दिक्कत में पत्ते भी। असत्पुरुष सेवनय असद्धर्म श्रवणय अयोनिसो मनसिकारय मिथ्या प्रतिपत्तिय अकुशलयत पमनक् पत्यवी। सत्पुरुष सेवनय सद्धर्म श्रवणय योनिसो मनसिकारय धम्मानुधर्म प्रतिपत्तिय। कुशलयत पमनक् पत्यवी। साधु 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 नादिर पोता। साधो 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 सत्पुरुष पिंगलती अरे साधो गेले तो भावना पोटास्टिक करपु है तमाम मित्र से फिरेने वे तो मेवी दिया थे भावना पटी तो कराने तो ओना वे तो अंत देने ना अभी आध्यात्मिक तो विशाल विनाश कम गुड़ाक බෝධිපාසික ධර්ම දියුණු වෙනවා අකුසල පාසික ධර්ම දුර්වල වෙලා යනවා ඔය ඇත්තන්ගේ ආධ්‍යාත්මික විශාල පරිවර්තනයක් සිද්ධ වෙන්න ලබනවා හොඳයි අපි මෙතුමනි අපි ගැටළු තියෙන හැට අහන අවස්ථාවට ලබා දෙන්න මේට හොඳයි අවසරයි අපේ ස්වාමීන් වහන්ස අද කාල වේලාවත් බොහොම වටිනවා අපේ ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේට ඒ නිසා කාල වේලා ගත කරන්න නැතුව ඔබ ඔබ සමග තියෙන යම් කිසි භාවනා ගැටලු තියෙනවා නම් අපේ ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න ආරම්භයක් වශයෙන් අපේ ස්වාමීන් වහන්ස මම මෙහිම ප්‍රශ්නයක් ඔබ වහන්සේට යොමු කරනවා ඇත්තටම මේ නිවන අපිට ආවරණය වන ඝන සතරක් තියෙනවනි ස්වාමීන් වහන්ස ඒ ඝන සතරෙන් සන්තති ඝණය විශේෂයෙන්ම බිඳෙන්නේ මේ පටිච්ච සමුප්පාද ධර්මය හොඳ හැටි වැටෙන කොට නේද අපේ ස්වාමීන් වහන්ස අනිවාර්යයෙන්ම අපි මැතුමනි අපි දැන් ඝන හතර සන්තති ඝනය සම්මුව ආරම්භන සුත්ති ඝනයන්ගේ ඒ தත්ත්වය හොඳට වැටහෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේදී. හැබැයි ඊට කලින් අපි අර කරපු භාවනා ක්‍රම ටික නැත්නම් පටිච්ච සමුප්පාද ධර්ම අවබෝධය ලබන්න බෑ. එහෙමයි
ඊට කලින් කලේ ඔය ඇත්ත පංච උපාදානස්කන්ධයේ ගොඩවල් පහ හොඳට දැනගෙන ඒකට භාවනා වාක්‍යත් එක්ක අවබෝධ කරගත්තා. ධාතු 42 ඔස්සේ අවබෝධ කරගත්තා. ඒ දෙකම එකට අරගෙන ඉන්පස්සේ ඉරියාපත භාවනා චතුසම්පචන්න ආදී විදිහට ශරීරයේ වචනයේ ක්‍රියාකාරීත්වයේ සිතේ ක්‍රියාකාරීත්වයේ වෙන්නේ කොහොමද කියලා ඔය ඇත්තෝ අවබෝධ කරගත්තා. ඊට පස්සේ ඔය ඇත්තෝ දැන් පටිච්ච සමුප්පාද ධර්මාබෝධය ලැබුවට පස්සේ තමයි ඊළඟට අපිට තියෙන්නේ සමුහ සන්තති කෘත්‍ය ආරම්මණ කියන ඝන හතර. එතෙන්දී දැන් රූප ගත්තාම රූප කලාපයක් එකට අරගෙන තමයි මෙතන සමූහයක් විදිහට තියෙනදී අපි එකක් විදිහට දකිනවා. ඒ වුණාට පටිච්ච සමුප්පාද ධර්මයේ සහ ditthිවිසුද්ධියේ භාවනා ක්‍රමවලින් අපිට මේ රූපේ හොඳට වැටහෙනවා. හොඳට අවබෝධ කරගන්න පුළුවන් දැන් 11 විදියකට ඒ වගේම 28 ආකාරයකට රූපේ දැකපු ඇට මෙතන සම්මුව ගණය හොඳට පේනවා. ඒ වගේම සන්තතියක පරම්පරා විදියට පවත්න විදිය ඒ වගේ කෘත්‍යයන් විදියට අරමුණු විදියට මේව වටහා ගන්න නම් පටිච්චසමුප්පාද ධර්මාවබෝධය ඕන. ඊට කලින් ditthිවිසුද්ධියේ ධර්මාවබෝධය ඕන. දැනුම එකක් අවබෝධය එකක් අවබෝධය හොඳට ලැබුවට පස්සේ තමයි ඒ අයට මේ ඝන ස්වභාවයේ මේ සංඥාව නැති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. පැහැදිලිද? පැහැදිලි අපේ ස්වාමීන් වහන්සේ හොඳින්ම පැහැදිලි. දැන් ඔය ඇත්ත මේ කියලා දුන්න විදිහට දිගටම භාවනා කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? නිවන අපේ ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්ම ඔබ සෝවාන් මාර්ගයට පත් වෙනවා. දැන් අඹගෙඩි ගොඩක් ඉදිලානේ. ධර්ම එහෙමයි. සාකච්ඡා මට පේනවා ඉදුණු අඹගෙඩි ගොඩක් තියෙනවා. එහෙමයි අපේ ස්වාමීන් වහන්ස. ඇත්තටම මෙය ක්‍රමානුකූලව පියවරෙන් පියවර අවබෝධයට පත්වීමක් නේද අපේ ස්වාමීන් වහන්ස. ඔහු අපේ මෙතුමනේ මේ මනුස්ස ජීවිතයේ හරිම අපූර්වට ඈතන්ට සතර මග සතර පලයන්ට පත් වෙන්න පුළුවන්. ඉතින් නටුවට පිනිබාන කොට අඹගෙඩි ටික ගිලිහෙනා වගේ කොයි වෙලාවෙ ප්‍රාණයේ ශාරීරියේ නිරුද්ධ වේද දන්නේ නැහැ. ඔය ඇත්තු ඊට කලින් ඉක්මන් වෙන්න ඕනේ. කොහොමත් වයසට යනකොට සිහි කල්පනා අඩු වෙනවා, තව තව දුර්වල වෙනවා. ඒ කාලේ ඉන්න කලින් ඔය ඇත්තු අදාතම අවශ්‍ය ටික කරගන්න ඕන. දැන් මේ තියෙන දේනේ මේ දකින්නේ. ඉතින් මේ ටික දැනගත්තට පස්සේ ඔබට මේක අවබෝධ කරගන්න පුළුවන්. දන්නේ නැති වචන තියෙනකොට දැනගන්න ඕන. මුලින්ම භාවනා කර නැත්නම් තන් තේරෙන්නේ නැහැ. හැබැයි ටික ටික පුරුදුනහම ඔය ඇත්තන්ට සුපුරුදු භූමියක්. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. හොඳයි එහෙමනම් අපේ පින්වත්නි මෙතුමනි අද පොයේ කතා කරන්න තියෙන නිසා අපි අවසන් කරමු නේද අපේ ස්වාමීන් වහන්සේ. එහෙමනම් ප්‍රශ්න ගැටළු නැති බවක් පේන්නේ නේද? ඔහු අපේ මෙතුමනි සත්පුරුෂ පින්වත්නි අද බිනර පොහේ දවසනේ සාකා මධ්‍යස්ථානවල ස්වාමීන් වහන්සේලාත් උතුම් දැන් ඒකරාශී වෙලා විනය පොහේ කර්ම කරන්න සූදානමින් ඇති. දැන් අපි තිත ස්ථානයට වැඩම කරන්න පොහේ කර්ම කරන්න එහෙමනම් මෙතකින් අවසන් කරනවා. අද අපේ ප්‍රසාද දිසානායක මැතිතුමා අතයි ඔස්ට්‍රේලියාවට ගියේ. ඉතින් ඔබතුමා අද එහි ගිහිල්ලා මේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ. ඉතින් පින්වත්නි පුණ්‍යවන්ත ඇතතු බොහොම අපූර්වට මේ ගමන යන සසරින් ඉගොඩ වෙන්න අපුට මඟ පෙන්වන්න ඔබේ ප්‍රතිඵල ලබලා සංසාර දුකේ අත මිදෙන්න. එහෙමනම් සදහැවිරු පින්වත්නි මෙතෙක් කියලා ධර්ම ශ්‍රවණය සහ භාවනා කටයුතු සිදු කරමින් ධර්ම ශාලාව ඉන්න පින්වත්නුත් උදෑසන පටන් මේ මොහොත දක්වා බොහෝ පුණ්‍ය කර්මයෝ සිදු කරමින් ඔබ රැස් කරගත් පුණ්‍ය සම්භාරයෝ ඔබව මෙලොවට බිහි කරපු ආදරණීය මෑණියන් වහන්සේලා, පියාණන් වහන්සේලා, පවුල් පරපුරේ මිය ගිය ඇත්තු ඇති ඒ සාංසාරික ඥාතීනට දෝත පුරා අනුමෝදන් විත්වා ඒ ඥාතීනගේ පාරලෝක ජීවිතයේ සැපවත් සුවපත් ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසෙත්වායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනං හෝතු. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු නාතයෝ
ඉදම්මේ ඥාතිඤ්ඤං හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදම්මේ ඥාතිඤ්ඤං හෝතු සුඛිතා හොන්තු නාතයෝ සිද්ධියන්ට මේ පින් අනුමෝදන් කරන්න අල්පේසාකි මහේසාකි මහානුභාව සම්පන්න පින් කැමැති දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා ඔබ සැවම රකිත්වා එකල දිවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාච ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්දිගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්දිගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්දිගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. සාදු සාදු සාදු. කවදා හෝ දිනකදී ඉපදලා කවදා හෝ දිනකදී මානයට පාත්‍ර නැවත නැවතත් භවී සරිසාන සසර දුක් නසන්නට නිවන් දකින්නට මේ පින් උපකාරක හේතු සම්පත්ම වේවායි කියලා නිවනම අරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤං ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛය වහන් හෝතු ආසවක්ඛය වහං හෝතු මේ පින මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා මේ කුසලයේ බලයෙන් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනා තුරුම නිවන් දකිනා තුරුම පස්පව්දස අකුසල් කරන පස්පව් දස අකුසල් කරන බාලයේද බාලයින්ගේද පුරිසයින්ගේද අසත් පුරුෂයින්ගේද පාපමිත්‍රයින්ගේද පාපමිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබේවා ආශ්‍රය නොලැබේවා පින්කම් කරන දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණ පුරණ විදර්ශනාදී භාවනා වඩන භාවනා වඩන පුරිසයින්ගේද සත්පුරුෂයින්ගේද අන මිත්‍රයින්ගේද කල්‍යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී බුද්ධාදී ආරේ මහෝත්තමයින්ගේද ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබේවා ආශ්‍රයම ලැබේවා පින්වත්නි පින්වන්ත ඔබට අපි ආශිර්වාද කරන්නේ ඉන්පසු ඇසිල් පවාරණය කරන්නේ ඔස්ට්‍රේලියාවේ පදිංචි සුභින්වත් ප්‍රසාද දිසානායක මැතිතුමාට ලකල් බුලත් සිංහල මැතිතුමාට පුණ්‍යවන්ත විවිධ රටවල සිට ඔය උපාසක උපාසිකා සිරි සත්පුරුෂයිනට ඔබට තබන තබන පියවරක් පියවරක් පාසා තුනුරුවන්ගේ ආශිර්වාදයේ දිවියන්ගේ රැකවරණ ලැබීවා ධර්මශාලාවේ සිටින පින්වත්තුන් විවිධ රටවල සිටින ඔබ හැම දිනාටම සිතක් සාන්තියක් යහපතක්ම උදා වේවා අභිවාදන සීලී සේනිච්ඡං වදාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන් වූ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්චතු මනසේ පෑගානක් මේක හිටියට ඒ ගාතාව කියන්නේ දන්නේ නැති මේ ධර්ම ශාලාවේ ඉන්න කට්ටිය කියන්නේ